මොකද මේ පිස්සු ඇදිලා වගේ විරාන්ත වෙච්ච සතෙක් වගේ දුවන්නේ ඇයි? නිසකේම පව් කෙරලා තියෙනවා. ඔබ මහා හඬින් කෑ ගහන්නේ මොකද? අනේ ස්වාමීනි, මං පෙරේතේ. දුකටපත් වෙලා ඉන්නේ. පෙරේත ලෝකේ ඉපදිලා ඉන්නේ. හැම පැත්තෙම යකඩ කුළු ගෙඩි 60,000ක් ඇවිදින් මගේ ඔළුවට වදිනවා. එතකොට ඒ යකඩ කුළු ගෙඩි මගේ හිස් මුදුන චප්ප කරනවා. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කරගත්තේ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මේ වගේ දුකකටපත් උනේ? හැම පැත්තෙම යකඩ කුළු ගෙඩි 60,000ක් ඇවිදින් ඔබේ ඔළුවට වදිනවා. එතකොට ඒ යකඩ කුළු ගෙඩි ඔබේ හිස් මුදුන චප්ප කරනවා. වඩන ලද ශ්‍රද්ධාදී ඉඳුරන් තියෙන සුනෙත්ත පසේ බුදුරජාණන් වහන්සේව මන් දැක්කා. උන්වහන්සේ කිසි බියකින් තොරව රුක්සෙවනේ භාවනා කරමින් හිටියේ. මං අතමිට මොලෝලා උන්වහන්සේගේ හිස මතට පහර දීලා හිස පැලුවා. ඒ කර්ම විපාකයෙන් තමයි මේ දුක මං විඳින්නේ. හැම පැත්තෙම යකඩ කුළු ගෙඩි 60,000ක් ඇවිදින් මගේ ඔළුවට වදිනවා. එතකොට ඒ යකඩ කුළු ගෙඩි මගේ හිස් මුදුන චප්ප කරනවා. හැම පැත්තෙම යකඩ කුළු ගෙඩි 60,000ක් ඇවිදින් ඔබේ ඔළුවට වදිනවා නම්, එතකොට ඒ යකඩ කුළු ගෙඩි ඔබේ හිස් මුදුන චප්ප කරනවා නම්, නින්දිත පුරුෂය, මේක ඔබට සිද්ධ වෙන්නේ තමන්ගේ ක්‍රියාවට අනුරූපවයි. 16 වෙනි සට්ටිකූට ප්‍රේත වස්තුවයි. 4 වෙනි මහා වර්ගයේ නිමාවිය. එහි පිළිවෙල උද්දානයයි. අම්බසක්කර ප්‍රේත වස්තුව, සේරිස්සක ප්‍රේත වස්තුව, පිංගල ප්‍රේත වස්තුව, රේවති ප්‍රේත වස්තුව, උච්චකාදක ප්‍රේත වස්තුව, කුමාර ප්‍රේත වස්තු 2, ගූතකාදක ප්‍රේත වස්තු 2, ඝන ප්‍රේත වස්තුව, පාටලි ප්‍රේත වස්තුව, පොක්කරණී ප්‍රේත වස්තුව, අම්බරුක්ක ප්‍රේත වස්තුව, භෝග සංහාර ප්‍රේත වස්තුව, සෙට්ටිපුත්ත ප්‍රේත වස්තුව, සට්ටිකූට ප්‍රේත වස්තුව කියලා ප්‍රේත වස්තු 16ක් ගැන කියවෙනවා. කුද්දක නිකායට අයත් ප්‍රේත වස්තු පාළි නිමාවිය. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. දසබල සීලා පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්ත අට්ඨංග මග්ග සලීලා ජින වචන නදී චිරං වහතුති. දසබලයන් වහන්සේ නැමැති සෛලමේ පර්වතයෙන් පැන නැගී අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති ආර්ය අෂ්ටාංග මාර්ගේ නම් වූ සීල් දිය ධාරින් හෙබි උතුම් ශ්‍රීමක බුද්ධ වචන ගංගාව ලෝසතුන්ගේ සසර දුක නිවාලමින් බොහෝ කල් ගලා බස්නාසේක්වා. සලායතන සංයුත්තේ උද්දාන ගාථා. මේ උතුම් ගෞතම බුදු සසුනේදීම මේ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ මැනවින් උගෙන තම තමන්ගේ නුවණ මෙහෙවා ධර්මයේ හැසිරීමෙන් ආර්ය ශ්‍රාවකයන් බවට පත්ව සතර අපාදුකෙන් සදහටම මිදෙනු කැමැති ලංකාවාසී සැදැහැවත් නුවණැතියන් හට වඩාත් හොඳින් තේරුම් ගැනීම පිණිස මහත් ශ්‍රද්ධාවෙන් යුතුව කුද්දක නිකායෙහි විමාන වස්තුපාලි, ප්‍රේත වස්තුපාලි ග්‍රන්ථ රත්නය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් ලත් සකල විපුල පුණ්‍ය සම්භාර ධර්මයන් පින් කැමැති සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා. අප සියලු දෙනාටම වහා වහා උතුම් චතුරාරි සත්‍ය ධර්මය සත්‍ය ඥාන වශයෙන්ද, කෘත්‍ය ඥාන වශයෙන්ද, කෘතක් ඥාන වශයෙන්ද අවබෝධ වීම පිණිස ඒකාන්තයෙන්ම මේ පුණ්‍ය වාසනාව උපකාර වේවා. සාදු සාදු සාදු.